ආයුබෝවන් කියලා පිළිගන්න සෙල් කන්ස්ට්‍රක්ෂන් channel එකෙන් ගේන මේ වීඩියෝ එකටත් අපි AutoCAD 2D drawing හදනකොට මෙන්න මෙතන තියෙනවා move rotate කියලා දෙකක් ඒ වගේම තමයි AutoCAD වලින් 3D drawing එකක් හදනකොට 3D drawing එකක් කියන්නේ 3D model එකක් හදනකොට මෙන්න මේ move එකයි rotate එකයි තියෙන. එතකොට ඒක 3D move 3D rotate විදිහට තමයි ඒක තියෙන්නේ. අන්න ඒ විදිහට 3D move එකයි 3D rotate කියන tool දෙක කොහොමද පාවිච්චි කරන්න කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. අපි මෙන්න මේ 3D rotate කියන එකයි 3D move කියන එකයි බලන්න කලින් කොහොමද කියලා බලමු අපි. මෙන්න මේ වගේ object එකක් එක එක plane වල ඇඳගන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය විදිහට top view එකෙන් පේන එකේදී අපිට මෙතන ඇඳ හැක එහෙම නැතුව මේ වගේ plane එකක මෙන්න මේ වගේ වෙන plane එක කොහොමද කියලා මොකක්ද object එකක් ඇඳගන්නේ. ඒක ඇඳගන්න මෙන්න මෙතන කියන ද coordinate වලින්. ඒ coordinate වලින් අපි අඳින විදිහ බලලා ඊට පස්සේ අපි බලමු මෙන්න මෙතන 3D move කියන එකයි 3D rotate කියන එකයි. මේ විදිහට අපි AutoCAD sheet එකක් open කරගත්තාම මේක තියෙන්නේ 2D drawing එකක් විදිහට. ඒකවර අපිට ඒක top view එකෙන් තමයි පෙන්වන්නේ මෙතන. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා අපි 3D modeling වලට ගියාම තමයි අපිට මෙන්න මේ tool ටික වෙනස් වෙලා 3D model එකක් හදන්න පහසු වෙන්නේ මේ tool ටික අපිට පෙන්වන්නේ. ඒ වගේම තමයි මෙතන top view එක විදිහට අපිට 2D model එකක්වත් 3D model එකක්වත් මුලින්ම පෙන්වන්නේ මෙන්න මේ XY plane එක. ඒක තියෙන විදිහ අපි මෙන්න මෙතෙන්ට ගිහිල්ලා බලමු කොහොමද වෙනස් වෙන්නේ කියලා. මේ තියෙන XY plane එකේ තමයි අපි මොනවා හරි ඇඳොත් ඇඳෙන්නේ. දැන් අපි 2D වැඩ කරනකොට අපිට XY plane එකේ පේන දේවල් තමයි පේන්නේ සාමාන්‍ය විදිහට. අපිට එතනදී 3D එකක් ගැන හිතන්නේ නැති හින්දා මෙහෙම XY කියලා set කියලා අක්ෂ තුනක් ඕන වෙන්නේ නැහැ. හින්දා XY අක්ෂ දෙක විතරයි තියෙන්නේ. අපි මේකේ පොඩි box එකක් අඳිමු දැන්. එහෙම ඇඳලා මෙතනින් අපි shaded with edge කියන එක දාගමු. එතකොට ඔය කට්ටියට පේන ඇති මෙන්න මේ XY plane එක base කරන් තමයි මේ box එක ඇඳුනේ. අපි දැන් මොනව ඇඳද්ද ඇඳෙන්නේ මෙන්න මේ XY කියන plane එකේ base කරගෙන. අපි මෙතනින් පිරමීඩයක් ඇඳද්ද XY කියන plane එක මූලික කරගෙන තමයි ඒක ඇඳෙන්නේ. හැම වෙලේම XY plane එකේ නෙමෙයි අපිට සමහර වෙලාවට මෙන්න මේ plane වලත් වැඩ කරන්න වෙනවා. එතකොට අපි XY plane එක කියන එක මෙන්න මේ plane එක පාවට පරිවර්තනය කර ගන්න ඕනේ. අන්න ඒක කරගන්න විදිය දැම්මලමු. මෙතනින් මුලින්ම අපි world කියන එකට යන්න. එහෙම ගියාම මේ පෙන්වන්නේ අපිට දැන් මේ object එක පේන විදිය. ඒක left එක කියන්නේ මෙන්න මේ පැත්ත. අපි හිතමු අපිට මේ පැත්තේ මොකක් හරි අඳින්න ඕනේ කියලා. එතකොට අපි left එක කියන එක මෙන්න මෙතනින් coordinate වලින් දාගන්න ඕනේ. මෙතන ලෙෆ්ට් එක ක්ලික් කරනකොට මෙන්න මෙතන XYZ මාරු වෙන විදිහත් බලන්න. ලෙෆ්ට් එකට දාපුවම XY කියන එක මෙන්න මේ පැත්තට මේ ප්ලේන් එකට සමාන්තරව ආවා. එතකොට අපි දැන් මෙතන මොකක් හරි ඇඳුවොත් මෙන්න මේ XY කියන ප්ලේන් එක බේස් කරන් තමයි ඇඳින්නේ. ඒ කියන්නේ මෙන්න මේ ප්ලේන් එක බේස් කරගෙන තමයි ඇඳින්නේ. අපි කෝන් එකක් අඳිමු. ඔකට්ටේ පෙන්නේ මෙන්න මේ XY plane එක base කරන් තමයි මේක ඇඳුනේ. ඒ වගේම අපි කියමු දැන් මෙන්න මේ plane එකත් අපිට මොකක් හරියක් අඳින්න ඕනේ කියලා. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ මෙතන world වලට ගිහිල්ලා මෙතනින් බලන්න මේ පැත්ත පේන්නේ මොන විදිහටද. ඒ කියන්නේ front එක විදිහට. ඊට පස්සේ අපි මෙතන coordinate වලට ගිහිල්ලා මෙතනින් front එක කියන එක තෝරගන්නවා. එතකොට XY කියන plane එක මෙන්න මේ plane එකට සමාන්තරව ආවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන ඕනේ ඔබ්ජෙක්ට් එකක් තෝරගෙන හරි මෙතන වෙන මොන හරි තියෙන දෙයක් හරි මේ ප්ලේන් එකේ ඇඳගන්න. හොඳයි මම හිතනවා මේ ප්ලේන් මාරු කරගන්න විදිය ඔය කට්ටියට පැහැදිලි වෙන්නේ නැති කියලා. තවත් මොනවා හරි ගැටලු තිබ්බොත් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ 3D move කියන එක. ඒක අපිට මුලින්ම තේරුම් ගන්න පහසු වෙන්න අපි මෙතනින් top කියන එක දාගමු.
එතකොට අපිට 60 එකක් කුරු වෙනවා ඊට පස්සේ අපිට මේ top කියන view එක එහෙට මෙහෙට දාලා කැමති විදිහට බලන්න පුළුවන් top කියන view එකට දාපුවම xy කියන එක මෙන්න මේ අක්ෂ දෙක iset කියන්නේ මෙන්න මේ අක්ෂය අපි හිතමු අපිට මේක මෙන්න මෙහෙම උඩට ගේන්න ඕනේ කියලා එතකොට අපි කරන්න ඕනේ 2D move එකකින් අපිට ඒ දේ කරන්න බෑ 2D move එකකින් අපිට කරන්න පුළුවන් මෙන්න මේ xy plane එකේ කොහෙට හරි මොකක් හරි දෙයක් එහාට මෙහාට ගෙනියනවා නම් තමයි අපි දැන් ඉන්නේ 3D model ලඳන AutoCAD sheet එක උනත් මෙතන තියෙනවා 2D අඳින 2D වලදී move කරන symbol එකත් ඒ symbol එකෙන් අපිට පුළුවන් මෙන්න මේ xy plane එකේ එහාට මෙහාට ගෙනියන්න විතරයි ඒක කරලා බලමු මෙන්න මෙතන move කියන එක ඔබන්න ඊට පස්සේ මේ object එක දුන්නා enter කරා ඊට පස්සේ base point එක මොකද්ද කියලා නම් අපි මේ point එකයි base point එක විදිහට දෙමු එතකොට කට්ටියට පේනවා ඇති මේක එහෙට මෙහෙට කොහෙට ගියත් යන්නේ xy plane එකේ විතරයි මේක අපිට බලන්න පුළුවන් මෙන්න මෙහෙම මේ තියෙන xy plane එක ඒ plane එකේ තමයි කොහෙට ගියත් යන්නේ මොකද ඒක 2D movement එකක් ඉඳලා ඒක අපිට z plane එකේ move කරන්න ඕන නම් අපි කරන්නේ මෙන්න මෙතන තියෙනවා 3D move කියලා එකක් ඒක ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාම මෙතන පෙන්වනවා 3D move select object කියලා. මේ object එක පෙන්වනවා. පෙන්නලා enter කරන්න. ඊට පස්සේ ඔය කට්ටියට පේන ඇති මෙතන අක්ෂ තුනක් ආවා. ඔය කට්ටියට move කරන්න ඕනේ අක්ෂය මුලින් තෝරගන්න. ඔය කට්ටියට move කරන්න ඕනේ x අක්ෂයේ පැත්තට නම් x අක්ෂයේ දන දිශාවට හරි ඍණ දිශාවට හරි නම් මෙන්න මේ රතු පාට එක තෝරගන්න. ඊට පස්සේ ඔය කට්ටියට පේන ඇති රතු පාට ඉරක් ආවා. ඒ axis එක හරහා තමයි අපි මෙන්න මේ ඇක්සිස් එක තේරුවොත් මූව් වෙන්නේ. ඒ වගේ තමයි කොළ පාට ඇක්සිස් එකත්. ඒ කියන්නේ y ඇක්සිස් එක. z ඇක්සිස් එක කියන්නේ මේක. එතකොට අපි z එක තෝරගමු. z එක තේරුවම අපිට මේ අවස්ථාවේ හැටියට සිරස්ව තමයි මූව් කරන්න පුළුවන් වෙන්නේ. අපි z ඇක්සිස් එක තෝරගත්තා. එතකොට ඔකට්ටියට පේනවා ඇති මේක අපිට සිරස්ව එහෙට මෙහෙට මූව් කරන්න පුළුවන්. අපිට මෙතන 2D movement එකක් වගේ වෙනවා අපිට මෙන්න මේ කාර්කෝ වල බැලුවේ එකේ z අක්ෂයේ ඔස්සේ වෙනස් වෙලා තියෙන විදිහ මේ තියෙන xy plane එකට සමාන්තර එකෙන් z අක්ෂයේ ඔස්සේ මේක උඩට move වෙලා තියෙනවා අපි මේ බැලුවේ movement එක ගැන ඊට පස්සේ අපි බලමු මෙන්න මෙතන තියෙනවා 3D rotate කියලා එකක් අන්නේ 3D rotate කියන්නේ කොහොමද rotate කරගන්න කියලා xy z අක්ෂ තුනේම මේ තියෙන විදිහට අපි හිතමු අපිට ඕනේ z අක්ෂය ඔස්සේ මේක කරකවන්න කියලා. ඒතොර කරන්නේ අපි මේ symbol එක click කරා. ඊට පස්සේ 3D rotate select object අපිට ඕනේ object එක අපි පෙන්නවා. පෙන්නලා enter කරන්න. ඊට පස්සේ අහනවා specify base point කියලා. අපිට කැමති point එකක් base point එක විදිහට දෙන්න පුළුවන්. එතකොට ඔය කට්ටියට පේනවා ඇති මෙන්න මෙහෙම රවුන් තුනක් ආවා. ඒ රවුන් තුන තමයි මෙන්න මෙතනක් තියෙන රවුන් පාටවල් තුනට සමාන රවුන් තුනක්. ඒ කියන්නේ අපිට y අක්ෂය ඔස්සේ, ඒ කියන්නේ y අක්ෂය ඔස්සේ මේක රොටේට් කරන්න ඕන නම් අපි ක්ලික් කරන්න ඕනේ මෙන්න මේ කොළ පාට රවුම. එතකොට කට්ටියට පේනවා ඇති කොළ පාට ඉරක් ආවා. ඒ අක්ෂය වටා තමයි මේක රොටේට් වෙන්නේ. අපිට ඕන z අක්ෂය වත්තේ මේක රොටේට් කරන්න අපි ක්ලික් කරන්න ඕනේ මෙන්න මේ නිල් පාට රවුම. x අක්ෂය ඔස්සේ අපිට රොටේට් කරන්න ඕන අපි ක්ලික් කරන්න ඕන රතු පාට රවුම අපිට දැන් ඕන z අක්ෂය වටේ මේක රොටේට් කරන්න ඒ හින්දා අපි නිල් පාට රවුම ක්ලික් කරමු ඊට පස්සේ කියනවා specify angle start point එතකොට අපිට කැමති angle එකක් මේ විදිහට දුන්න හැකි කැමති angle එකක් ගැන පටන් ගන්න ඕනේ point එක ඊට පස්සේ අපිට මේක එහෙට මෙහෙට කරලා z අක්ෂය ඔස්සේ මේක move කර හැකි රොටේට් කරන්න පුළුවන් අපි දු මේක අපිට y අක්ෂය ඔස්සේ කරකවන්න ඕනි කියලා. එතකොට කරන්න ඕනේ අපි මේකට මෙතනින් ගියා 3D rotate කියන එකට object එක විදිහට මේක පෙන්වුවා enter කරා. specify base point එක විදිහට අපි මෙන්න මේ point එක දෙමු. ඊට පස්සේ අපිට ඕනේ y අක්ෂය ඔස්සේ මේක rotate කරන්න. එතකොට y කියන්නේ කොළ පාට. මෙතනින් අපි කොළ පාට රවුම තෝරගත්තා. ඊට පස්සේ අපි මෙතනින් දුන්නා angle එක පටන් ගන්න දැන ඊට පස්සේ අපිට මේක මෙන්න මෙහෙම y axis එක වටේ rotate කරන්න පුළුවන් අන්න ඒ විදිහට තමයි මෙන්න මේ 3D move කියන එකයි 3D rotate කියන tool දෙක අපි AutoCAD 3D වලදී පාවිච්චි කරන්නේ මම හිතන්නේ ඒක ඔකට නුඟ පැහැදිලි වෙන්නේ නැති කියලා තවත් මොනවා හරි ගැටලු තියෙනම් පල්ලෙහාන් comment කරන්න
ඒවගේම මෙතන තවත් එක එක 3D tools තියෙනවා. ඒව පාවිච්චි කරලා මොනවා හරි ගැටලු ආවොත් ඒකත් පල්ලෙහෙන් comment කරන්න. එතකොට ඒව ගැනත් අපිට ඉස්සරහට video හදන්න පුළුවන්. හොඳයි අලුත් video එකකින් අපි නැවත හමු වෙනවා.